అదే మీ పిన్నుతుంటే ధర్మ కరుణు సాకచ్ఛాకరన్నిటే దేశనాకరన్నిటే మీ స్థానీటే వెడముకుట వదాలి శ్రీ కళ్యాణ్ యోగాశ్రమ సంస్థావి ప్రధాన అనుశాసక యోగీమ శ్రీ కళ్యాణ్ యోగాశ్రమాధిపతి అగ్గమహా కమ్మట్టానాచార్య అతి పూజనీయ నా ఉయని అరియధమ్మ స్వామీంద్రయన్ వహన్సే අපිතාම ගෞරවයෙන් අරියධම්ම මාහිමියන් වහන්සේ පිළිගනිමින් මේ වැඩසටහන ආරම්භ කරන්නට අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමැති ස්වාමින් වහන්සේ මේ ප්‍රධාන වශයෙන් බුද්ධ ධර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාව කී වෙදෑරුම් වෙනවද කියන කාරණය අපි පළමුවෙන් අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමැති තෙරුවන් සරණයි බුද්ධ ධර්මයේ රස වශයෙන් එක් ආකාරයි එකම විමුක්ති රසයයි ධර්ම විනය වශයෙන් දෙකට බෙදෙනවා නැවත පිටක වශයෙන් තුනට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම ඒකම නිකාය වශයෙන් පහට බෙදෙනවා අංග වශයෙන් නවයකට බෙදෙනවා ධර්මස්කන්ධ වශයෙන් 84 දහසකට බෙදෙනවා බොහෝ සියෙන් අර්ථකථාවල මේ විග්‍රහය දක්වන අතර සවිස්තරව පැහැදිලි කරන ලබන්නේ විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රය වශයෙන්ුයි විනය පිටකය සූත්‍රාන්ත පිටකය අභිධර්ම පිටකය පිටකත්‍රයේම අර්ථකථාවල මුලටම මේ සූත්‍ර විනය අභිධර්ම කියන පිටකත්‍රය විස්තර කරනවා එය බොහෝ සියෙන් විනය පිටකයේ සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. විනය පිටකයේ තියෙනවා ශික්ෂාපද. දැන් අනාදරීය ශික්ෂාපද වැනි තැන්වල ත්‍රිපිටකයේ පිළිබඳවම කියවෙනවා. තවත් තැන්වල කියවෙනවා. සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තියෙනවා කෝසිංග සාලවන සූත්‍රය. තවත් තැනක් තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේන නාථකර වර්ගයේ නාථකර ධර්ම සූත්‍රය සඳහන් වෙනවා. එතන හඳින් වෙනවා විනය අභිවිනය ධර්ම අභිධර්ම කියන කොටස් වශයෙන් බෙදලා පෙන්වනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් විනය පිටකයේ දේශනා කළ තියෙන්නේ භික්ෂු භික්ෂුණී උභය පාක්ෂයට සංවර සීලය පිණිස. විශේෂයෙන් කෝටියක් සංවර සීලය කියලා හඳුන්වනවා. පරාජිකා පාළි පාචිත්‍ය පාළි මහාවංග පාළි චුල්ලවංග පාළි පරිවාර පාළි කියන ග්‍රන්ථ පහකින් විනය පිටකයේ සම්පින්දිනේ වෙනවා ධර්මස්කන්ධ වශයෙන් 21 දහසක් හඳුන්වනවා. එහෙ ශික්ෂාපද සංඛ්‍යා කරනවා නම් පෙයාල ක්‍රමයට 9180 කෝටි 50 ලක්ෂ 36000ක තරම් ශික්ෂාපද සම්පින්දිනේ වෙලා තියෙන විනය පිටකයේ. සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා සූත්‍ර වශයෙන් දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය ඊළඟට කුද්දක නිකාය ග්‍රන්ථය එතන සඳහන් වෙනවා 19ක් ඒ කියන්නේ දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර 4යි ඊළඟට කුද්දක නිකාය ග්‍රන්ථ 15යි ග්‍රන්ථ 19ක් සඳහන් වෙනවා අභිධර්ම පිටකයේ සඳහා තියෙනවා ග්‍රන්ථ 7ක් සත්ත ප්‍රකරණී කියලා ධම්මසංගණි විභංග ධාතුකතා පුද්ගල පඤ්ඤාති කතාවත්තු යමක පဋාණ කියලා මේ දේශනා සියල්ලම බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා ඒක සඳහන් වෙනවා අනද මාහිමියන් වහන්සේගේ තේර ගාථාවේ ද්වාසීතින් බුද්ධතෝ ගන්හින් දේසහස්සානි භික්ඛුතු චතුරාසීති සහස්සානි යේ මේ ධම්මා පවත්තිනෝ බුදුරජාණන් වහන්සේගෙම ධර්මස්කන්ධ 42000ක් කියන්නේ මේ 82000ක් අරගෙන තියෙනවා. රහතන් වහන්සේලාගෙන් ශ්‍රාවකයන්ගෙන් 2000ක් අරගෙන තියෙනවා. සියල්ල 84000ක් වෙනවා. එතකොට මේ ධර්මස්කන්ධ වශයෙන් බෙදී ගිය ත්‍රිපිටක ධර්මය අතර අපි බොහෝ සෙයින් සාකච්ඡා කරන ලබන්නේ විනය සූත්‍ර අභිධර්ම ගැනයි. ඒ ගැන බොහෝම ලස්සන විස්තර විග්‍රහ ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවනි. එහෙමයි ස්වාමින්වහන්සේ දැන් ස්වාමින්වහන්සේ
ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ආකාර තුනකින් අපේ පෙළ දහමේ සඳහන් වෙන බව ස්වාමීන් වහන්සේ මේ සමහර දෙනෙක් අද විවිධ මත පළ කරනවා මේ අභිධර්ම දේශනාව පිළිබඳව විශේෂයෙන් ධර්මයේ පිළිබඳ ඉතර ගැඹුරු දැනුමක් නැති සමහර ධර්ම කතිකයන් වහන්සේලා පවා මේ අභිධර්ම පිටකයේ පිළිබඳ සැකමුසුතෙන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවෙම අපට දැකලා තිබෙනවා මෙතින්දී ස්වාමින් වහන්සේ වගේ මුළු ත්‍රිපිටකයේ පිළිබඳවම හසල දැනුමක් තිබෙන ඒ වගේම මේ ත්‍රිපිටකයේ පිළිබඳ මන පරිචයක් තියෙන මාහිමියන් වහන්සේ නමකගෙන් මේ දැනගන්ට ලැබීම ගැන අපි බොහොම සතුටු වෙනවා ස්වාමීන් මේ අභිධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේමද කියන කාරණේ අපි මේ බොහෝ දිනාගේ දැන ගැනීම සඳහා නායක ස්වාමින් වහන්සේගෙන් දැනගන්ට කැමැතියි පෙරුවන් සරණයි ශ්‍රාවකයන් වහන්සේලාට විෂය නොවන සර්වඥන් වහන්සේ නමක් විසින්ම දේශනා කළ හැකි දේශනාවකුයි අභිධර්ම දේශනාව. විනය පිටකෙත් එහෙමමයි. සූත්‍රාන්ත පිටකේ පමණක් සමහර දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විසින් විග්‍රහ කරලා තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රයේ සච්චිභංග සූත්‍ර ආදීන් තේරුම් ගන්න පුළුවන්. විනය පිටකය ලෝ 15 වෙනි බුද්ධ ශාසන අතුරෙන් අවුරුදු 50,000 100,000 අතර ආයුෂ අති කාලවල බුද්ධ ශාසනවල අනිවාර්යෙන් විනය පිටකේ පනවනවා අපේ සාරවත්යන් වහන්සේද පනවා තියෙන විනය පිටකය ඒ ඇත බුදුවරයන් වහන්සේලා පැනව පිළිවෙල තමයි කිසිම අකුරකවත් වෙනසක් නැහැ ඒ වගේම අභිධර්ම දේශනාව සීල බුදුවරයන් වහන්සේලාට තියෙනවා සමාන ධර්ම 30ක් අසමාන ධර්ම 8ක් තියෙනවා ඒ සමාන ධර්ම 30 අතරින් එකක් තමයි ලෝතුරා බුදු වීමෙන් හත්වෙනි වසරේදී දෙවියන් සහිත ලෝකයාට බුදු මහිමේ පෙන්වනු පිණිස යමාමහා පෙරහැර පාල තවතිසා භවනට වැඩම කරවීම තවතිසා භවනට වැඩම කරවා මාතෘ දිව්‍ය රාජා ප්‍රමුඛව දසදහසක් වලින් පැමිණෙන දෙවි බමුණට ගාම්භීර අභිධර්ම දේශනාව පැවැත්වීම සීල බුදුවරයන් වහන්සේලාට සමාන ධර්මතාවක් ඒ සම්බන්ධව තේරුම් ඇති කරගන්නට වටිනවා අපේ බුදුරජාණන් වහන්සේ මේක ආબોධ කරගන්න යෙදුනේ බෝධිමූලයේදී අරහත් මාර්ගඥානෙ සමඟයි මේක සම්මාර්ෂණය කරන්න ගියා දවස් 7ක් බුදු වීමෙන් 7 වෙනි වසරේදී රතනාගර මේ සතියේදී තමන් වහන්සේ අභිධර්මයේ සම්මාර්ෂණය කළ දින 7ක් එහිදී තමන් වහන්සේගේ සරුවඥතාක් ඥානෙට ඥාන ක්‍රීඩාව කරන්න තරම් සුදුසු තැන වූයේ අභිධර්ම පිටකයේ අවසාන ග්‍රන්ථයේ අනන්තන සමන්වාගත සමන්තපාඨාන මහා ප්‍රකරණ ග්‍රන්ථයේ සැබවින්ම මේ දවසේදී ශ්‍රී දේහයෙන් විහිදෙන්න ගත්ත ෂඩ්වර්ණ ගණ බුද්ධ රශ්මිය අද දවසේ පවා අනන්ත සක්වල පැතිරෙමින් පවත්නා බව අර්ථකථාවේ හැඳින්වෙනවා ඊළඟට සරුවක්ඥන් වහන්සේට මේක දේශනා කරන්න කාලය ගත වෙනවා දවස් 90ක් හේතුව අභිධර්මයේ කියන්නේ එකම සූත්‍රාන්ත දේශනාවක් හා සමාන ධර්මයක්. සූත්‍රාන්ත දේශනාවක් මාතෘකා කළොත් ඒක කොටසින් කොටස කියන්නේ පේළියටම දේශනා කරන ලැබෙනවා. ඒ වගේ අභිධර්ම දේශනාව අනුපිළිවෙලින් පේළියට දේශනා කළ යුතු දේශනාවක්. සරුවක්ඥන් වහන්සේට මනුලෝදී මේ දේශනා කරන්න දවස් 90ක් ගතවන බැවින් මනුෂ්‍යයන්ට ඒ විදිහට එක ඉරියව්වේදී ධර්ම ශ්‍රවණී කිරීම අපහසුයි. එනිසා සීලම බුදුවරයන් වහන්සේලා මේ දේශනය සඳහා තෝරාගනු ලබන්නේ තවතිසා භවන. කරුණ රාශියක් සම්බන්ධවයි. එකක් තමයි කළගුණ සැලකීම් වශයෙන් මාතෘ දිව්‍ය රාජානන්ට මාර්ගඵල අවබෝධ කරවාලීම. අනික් කාරණේ තමයි මේ ගාම්භීර ධර්මයේ සවිස්තරව ප්‍රකාශ කිරීම. දෙවලෝදී දේශනා කරනු ලබන්නේ අති විස්තර ධර්ම දේශනාවයි. නමුත් ඒ දේශනාව තුන් මාසය ඇතුළත ස්ථාන තුනකම දේශනා කරනු ලැබෙනවා. ඒ සම්බන්ධව අර්ථකථාචාර්යින් වහන්සේලා පැහැදිලි කළා තින්නේ මෙහිමයි. අපේ සාරවත්යන් වහන්සේ 7 වසරේදී යමා මහ පෙළහර පෑම සිද්ධ කළේ සවැත් නුවර ගන්ධබ්බ රුක්ෂ මූලයේදී විසු කෝටියක් දෙනාට නිවන් අවබෝධ කරවා වදාළා. තවතිසා භවනට වැඩම කළ වෙලාවේදී සක්දේව රජතුමා
Tamange Pandu Kambala Sailasane Buddhasane Hatiyata Pænivva. Etendi Mātru Divaraja Pramukha Dasadahasak Kola Deviyo Brahmayo Paminiya Bana Asannata. Sabavimma Sarvajñan Vahansege Deshanava Ati Vistara Vanne Mehemayi. Samanya Keneku Buddho Kiyana Vachane Ekavarak Kiyanakota Anadama Himiyan Vahanseta Puluwani Atavarayak Buddho Kiyanda. Anadama Himiyan Vahanse Ekavarak Buddho Kiyanakota Budhurajanan Vahanseta Puluwani Dahasevarayak Buddho Kiyanda. එතකොට සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කියන කාලය තුළ බුදුරජාණන් වහන්සේට පුළුවනි වචන 128ක් ප්‍රකාශ කරන්න. ඒ විදිහටයි සර්වඥන් වහන්සේගේ ස්වර සම්පatti පිහිටා තිබෙන්නේ. අනිකොත් කෙනෙකුගේ ජවම් වීති පහළ වෙන්නේ බවංග පරිවාසයේ දහස් කණනාවක් ගිහිල්ලා. නමුත් සර්වඥන් වහන්සේට ජවම් වීතියකට අනතුරු ඊළඟ ජවම් වීතිය ලැබෙන්නේ චිත්තක්ෂණ දෙකකින් අතර වෙලයි. එතරම් සීග්‍රගාමි සරුවඥන් වහන්සේගේ මේ ආධ්‍යාත්මික సంతානේ චිත්ත පරම්පරාව. එවැනි සරුවඥන් වහන්සේ විසින් මේක දේශනා කරන්න යනවා දවස් 90ක්. ඒ 90 තුලදී තමන් වහන්සේ මේ අති විස්තර අභිධර්ම දේශනා කරන අතරතේ සෑම දවසේම පින්දපාත වේලාව සලකලා මනුලෝට වැඩම කරනවා. ඒ වැඩම කරන්නේ නිර්මිත බුදුරුවක් මවලා මෙතෙක් දේශනාවල් පවතුණු ලැබේවා කියලා අදිෂ්ඨාන කරලයි. සියලු දෙවියන්ට ඒක තේරුම් ගන්න බැ. මහේසාක්‍ය සමහර දෙවි කෙනෙක් බ්‍රහ්ම කෙනෙක් පමණක් තේරුම් ගන්නවා. මේ නිර්මිත බුදුරුවක් තමයි අද මේ මොහොතේ දහම් දෙසන්නේ කියලා. සරුවඥන් වහන්සේ උතුරු කුරු දිවයිනට වැඩම කරලා පින්දපාතේ පිළි අරගෙන අනවතාත්ත විල ළඟට පැමිණ පෑන් පහස වෙලා ගන්ධමූල පබ්බාරයට වඩිනවා දම් වළඳන්නේ. එතෙන්ද වඩිනවා සරියුත් මහරහතන් වහන්සේ. සයොත් මහරහතන් වහන්සේට දවසක් පුරා දෙසෝ දහම සම්පින්දණයකට මාතෘකාව උගන්වනවා. සරියුත් මහරහතන් වහන්සේ කරගෙන ඇවි යමාමහා පෙළහැර පෑම දවසේ පැවිදි වූ කුල පුත්‍රයන් 500ක් දෙනාට උගන්වනවා මධ්‍යම ප්‍රමාණයට. මෙයම දෙව්ලොව අති විස්තර දේශනාව එවැගේම අනුවතත්වල සමීපයේ ගන්ධමාදන පර්වත ආශ්‍රිතව අති සංක්ෂේප දේශනාව සවැත්නුවර ජේතවනාරාමයේ ශිෂ්‍ය පිරිසට නාති විස්තර නාති සංක්ෂේප කියන මධ්‍යම දේශනාව. මෙනිසා මේ දේශනයෙහි සම්භවය ප්‍රභවය සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගෙන්. මේක සත්ත ප්‍රකරණයට සම්පින්දනය වෙනසේ උගන්වුවේ සරියුත් මහරහතන් වහන්සේ විසින්. සරියුත් මහරහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානයි. සරුවඥන් වහන්සේගේ අදහස් හරියටම ඒ විදිහටම ප්‍රකාශ කරන්න පුළුවන් එකම රහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති. එනිසා මේ අභිධර්ම දේශනයේ කිසිම ශ්‍රාවකයෙකුට විසේ නොවන සරුවඥන් වහන්සේ කෙනෙකුගෙන්ම ලැබෙන දේශනාවක්. එනිසා මේ ගැන කිසිම සැකයක් උපදවන්න කාරණයක් ඇත්තේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ ඇතුළත මේ අභිධර්මයේ ගැන බොහෝසේ කාරණා සඳහන් වෙනවා. විශේෂයෙන්ම අටකතාවල මෙන්න මේ විග්‍රහය දක්වන එකත් තේරුම් ගන්න වටිනවා. දේශනා ශාසන කතා භේදන්තේසු යතාරහං සික්ඛාපහන ගම්භීර භාවංච පරිදීපේ පරියත්ති භේදං සම්පත්තිං විපත්තිං චාපි යං යහින් පාපුනාති යතා භික්ඛු තංච සබ්භං විභාවයේ. මේ අර්ථකථා ගාථා දෙක. මේ සඳහන් වෙනවා දේශනාව. එවාගෙම ශාසනය කතාව. එවාගෙම ශික්ෂාව ප්‍රහාන ભેද. ගාම්භීර භාවය පරියප්ති ભેදය. එවාගෙම විපත්ති සම්පatti කියන මේ කරුණු නමයක් මෙතන හැඳින්වෙනවා. විනය පිටකයේ ආනාදේශනා, සූත්‍ර පිටකයේ විවහාර දේශනා, අභිධර්ම පිටකයේ පරමත්ත දේශනා. විනය පිටකයේ යථාපරාධ ශාසන, සූත්‍ර පිටකයේ යථානුලෝම ශාසන, අභිධර්ම පිටකයේ යථා ධම්ම ශාසන. විනය පිටකයේ සංවරා සංවර කතාව, සූත්‍ර පිටකයේ දිට්ඨි විනිවේදන කතාව, අභිධර්ම පිටකයේ නාම රූප පරිච්ඡේද කතාව. එවාගෙම සික්ඛා විනය පිටකයෙන් අදි සීල ශික්ෂාව. එවාගෙම සූත්‍ර පිටකයෙන් අදි චිත්ත ශික්ෂාව. අභිධර්ම පිටකයෙන් අදි ප්‍රඥා ශික්ෂාව.
විනය පිටකයෙන් තදංග ප්‍රහාණය වශයෙන් කෙලෙසුන් යටපත් කිරීම. සූත්‍ර පිටකයෙන් විස්කම්බන ප්‍රහාණයෙන් කෙලෙසුන් යටපත් කිරීම. අභිධර්ම පිටකයෙන් සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් ප්‍රහාණය කිරීම. අර්ථ ගම්භීර, ධර්ම ගම්භීර, වාගේම ප්‍රතිවේද ගම්භීර, දේශනා ගම්භීර කියන හතරම පිටගත්‍රයටම සාධාරණයි. පරියාප්ති ભેද වශයෙන් අලගන්ධ පරියාප්තිය, නිස්සරණ පරියාප්තිය, භාණ්ඩාගාරික පරියාප්තිය කියලා කොටස් තුනකට බෙදෙනවා. යම්කිසි කෙනෙක් ලාභ සත්කාර කීර්තිය ප්‍රශංසා පිණිස වාද විවාද පිණිස ධර්ම ඉගෙන ගන්නවා නම් ඒක අලගන්ධ පරියාප්තිය, සර්පයෙකුගේ කඳ මැදින් හෝ වලිගෙන් අල්වා ගැනීමෙන් කරන වෙන විපත්‍ය වගේ විපතට හේතු වෙනවා. සසර දුකින් මිදී සාන්ත නිවන්සෝ ලබනු පිණිස ධර්ම ඉගෙන ගැනීම නිස්සරණ පරියාප්තිය, ඒක සාධාරණයි. භාණ්ඩාගාරික පරියාප්තිය නම් රහතන් වහන්සේ නමක් ධර්මය ආරක්ෂා වීම පිණිස ත්‍රිපිටක ඉගෙන ගැනීමයි. එවාගේම සම්පත්‍ති වශයෙන් විනය පිටකයේ හැදෑරීමෙන්, විනය පිටකයේ අනුගමනය කිරීමෙන් ත්‍රිස් විද්‍යාව සහිත අරහත්වය. සූත්‍ර පිටකයේ හැදෑරීමෙන්, සූත්‍ර පිටකයේ හරියට පිළිපැදීමෙන් ෂට් අභිඥා සහිතව අරහත්වය. අභිධර්ම පිටකයේ හැදෑරීමෙන්, අභිධර්ම පිටකය අනුව පිළිපැදීමෙන් ෂට් අභිඥා සහ චතු පරිසම්විදා ඥාන සහිතව අරහත්වය. ඊළඟට විපත්‍ය වශයෙන් විනය පිටකයේ වැරදි ලෙස පිළිගැනීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන් දුස්සීල භාවයට පත්ව අපාගාමී වීම. සූත්‍ර පිටකයේ වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන්, වැරදි ලෙස පිළිගැනීමෙන්, විග්‍රහ කිරීමෙන් දෘෂ්ටිගතිකව අපාගාමී වීම. අභිධර්ම පිටකයේ වැරදි ලෙස පිළිපැදීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන් උමතු බාටපත් වී අපාගාමී වීම. මේ කියන කරුණු 9 අනුව ත්‍රිපිටක ධර්මයේ ගැන වැඩි විස්තරයක් හැඳින්වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ ලද මේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නොවේය. ශ්‍රාවකයන් විසින් සංග්‍රහ කරන ලද්දක් ආදී වශයෙන් විග්‍රහ කරන්න ගියොත් ඒක ජින චක්‍රයට පහර දීමක් කියනවා. ඒ කියන්නේ සරුවක්නේ තාඥානයට පහර දීමක් වෙනවා. අධර්මයේ ධර්මයේ කොට දැක්වීමේ ભેදකර වස්තූකට වැටෙනවා. එවාගේ මෙලෝ වශයෙන් ඔහු බොහෝ දුකටපත් වෙලා අපාගාමී වීමට හේතු වෙනවා. එනිසා සරුවක්ඥන් වහන්සේ විසින්ම දේශනා කළ ලද අභිධර්මයේ ඒ විදිහෙම පිළිඅරගෙන ඒ අනුගමනය කිරීමෙන් විපස්සනා ඥාන දිනු කරගන්න ශක්තිය ලැබෙනවා. විශේෂයෙන් අභිධර්මයට අයිති දේ තමයි විපස්සනාවට ගැනෙන්නේ. එනිසා අභිධර්ම දේශනාව කිසිදු ශ්‍රාවක කෙනෙකු විසින්වත්, වෙනත් කෙනෙකු විසින්වත් සංග්‍රහ කරන ලද්දක් නොව සකල ක්ලේශයන් සමාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සරුවඥතා ඥානය ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළද අභිධර්ම දේශනාවක් බව අපි දුහත් මුදුනින් පිළිගන්නවා. එහෙමයි ස්වාමී. ස්වාමීනි, දැන් මේ අභිධර්ම දේශනාවේ තරම් උතුම් විශිෂ්ට දේශනාවක් නිසා මේ අභිධර්මය ඉගෙන ගැනීමෙන් ඇති ප්‍රයෝජන මොනවාද කියලත් අපි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. මේ සම්බන්ධව ගොඩාක් කරුණු තියෙනවා. අභිධර්ම ඉගෙන ගැනීමෙන් සිදුවෙන ආනිසංස දැන් කෙටියෙන් මෙතන කියවුණා. අභිධර්මයේ හරියට ඉගෙන ගන්නවා නම් ඔහු සැබෑ ප්‍රඥාවන්තයෙක් වෙනවා. අර්ථ කතාවේ හැඳින්වෙනවා සැබෑම ධර්ම කථිකයෙක් කියලා. ඒ කියන්නේ සූත්‍ර පිටකය පමණක් ඉගෙනගෙන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ විසින් ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිච්චසමුපාද, චතුරාර්ය සත්‍ය මේවා විග්‍රහ කරන්න ගියාම ඒවා ආකූල ව්‍යාකූල වෙනවා. නමුත් අභිධර්ම දේශනය හරියට තේරුම් ගත් අභිධර්මයේ තේරුම් ගත් දේශකයන් වහන්සේ ධර්ම දේශනා කළත් නොකළත් උන්වහන්සේ සැබෑ ධර්ම කථිකයෙක් වෙනමක් නිසාද යම්කිසි කාරණයක් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ කිසියම් අවුලක් නැතුව ධර්ම කාරණා, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්චසමුප්පාදාදී මේ හැම දෙයක්ම निराකෝලව පැහැදිලි කරන්න උන්වහන්සේ සමර්ථ වෙනවා. දැන් මේ මෑතක අපට අහන්න ලැබුණ ධර්ම දේශනාවකදී අරූප ලෝකේ රූපයක් තියෙනවා කියලා. සම්පූර්ණයෙන්ම
බුද්ධ වචනයට පටහැනි පිළිගැනීමක්. ඉතින් ඒ වාගේ ආකෝල වෙන්නේ අභිධර්මයේ නොදන්නාකම නිසා. අසඤ්ඤතාලයේ සිතක් තියෙනවා කියනවා යම්කිසි අනුමාත්‍රේ. ඉතින් ඔක්කොම අභිධර්මයේ ගැන නොදන්නාකම නිසා කරන අවුලක්. නමුත් බුද්ධ ධර්මයේ හැටියට තේරුම් ගැනීමට නිෂ්පරයාය දේශනාව අභිධර්මයේ බැවින් අභිධර්මයේ හරියට තේරුම් ගැනීමනවා නම් ඔහුට ධර්මයේ ගැන කිසිදු සැකයක් සංකාවක් ගැටලුවක් පැටලීමක් ඇතිවන්නේම නැහැ. අනික් කාරණේ අභිධර්මයේ කියන එක සවන් දීමෙන් පවා පුදුමානිසංස ලැබෙන බව අර්ථ කතාවල හැඳින්වෙනවා. ඉතා වැදගත් පණිවිඩයක් පසුකී කාලේ අපි සඳහන් කළා. බුද්ධ කාලේ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ වනගතව ආරණ්‍යකින්නේ ස්වාමින් වහන්සේලා කීප නමක් සමදාම රාත්‍රීට අභිධර්ම සජ්ජායනා කරනවා. ඔතන ඉන්නවා වනාන්තරේ ධාර පිඹුරේ. මේ ධාර පිඹුරා මේකට හැමදාම සවන් දෙනවා. හැබැයි මේ ධාර පිඹුරා පෙර ජාති ජාතිවල රහත් බෝධියේ පිණිස පෙරම් පුරාණාපු කෙනෙක් නිසායි ධර්මයට මෙච්චර නැමුනේ. ඕගේ සිතේ මේ ධර්මයේ පුදුම විදියට රැඳුණා. ඕට ධර්මය ගැන ආබෝධය නැහැ. නමුත් මේ ධර්ම කාරණා වචන ඕගේ සිතේ ඇඳුණා. ඔහු ඒ කුසල බලයෙන්ම දිව්‍ය ලෝක හයේම බුද්ධාන්තරයක් දෙව් සැපවින්දා. නැවත අපේ බුදු සසුනේ ධර්මාශෝක සමයේදී මනුලෝ පහළ වුණා පාටලිපුත්‍ර නගරේ. ඔහුගේ නම ජනසාන. ඒ කාලයේදී බින්දුසාර රජුරුව තමයි ධර්මාශෝක රජුරුවන්ගේ පියා. එන ධර්මාශෝක රජුරුවන්ගේ මවතුමියගේ කුසේ ධර්මාශෝක කුමාරයා පරිසන්දිගෙන සිටින කාලේ මවතුමියට දොළ දුකක් ඇති වුණා කියනවා. ඉරයි හඳයි පාගාගෙන තරු කැට තියෙන අහස එළියට වෙලා ගැඩවිල් පණුවන් කන්ද. ඉතින් නොයෙක් පඬිවරු බ්‍රාහ්මණරුව කැඳවලා මේ දොළ දුක විසඳන්න නියම කළා. කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණා. මේ ජනසාන කැඳෙව්වා. ජනසානට පුළුවන් වුණා. ඔහු සැබවින්ම ඊට සුදුසු මණ්ඩපයක් ඇති කළා. විශාල ගෝල දෙකක් ඇති කළා. යයි හඳා වෙනුවට ඒ ළඟ මැද්දේ ආසනයක් පැනේවා. හොඳ සනීප ආසනයක් උඩින් මේ වියන් බැඳලා තරු කැට දිලිසෙන ආකාරයට දිලිසෙන දේවල් එල්ලලා හැන්දෑ විරයන බැස හිට බැස යන වෙලාවේ දේවින් වහන්සේ සේවිකාවකින් වඩම්මගෙන ඇවිල්ලා පිරිසක් මැද්දේ එතුමිය අර වාඩි කෙරේව ආසනෙ මෙන්න ඉර මෙන්න හඳ පාග ගන්න මෙන්න අහස එළිය මෙන්න තරු එළිය මෙන්න ගැඩවිල් පණුවන් කියලා යමක් කයමට දුන්නා. මොනවාද මේ ගැඩවිල් පණුවන් ඇටේට හැදුවේ? අද කාලේ ලංකාවෙත් හදන උඳු පිටි වලින් මේ කැමි රවුම් හදන මුරුකුවාගේ ජාතියක්. ඒකට කියනවා පැණිවලලු කියලා. පැණිවලලු ගැඩවිල් පණුවා කියලා දුන්නා. ඉතින් එතුමියගේ දොළදක සංසිඳුණා. ජනසාන අනාගත වාක්‍ය කිව්වා මේ දෙවියගේ කුසේ ඉන්නේ දරුවා මුළු ජම්බුද්දීපේට අග රජ වෙනවා. දීපත් චක්‍රවර්ති වෙනවා. ආහසෙන් පොළවෙත් මහමූදෙත් මොහුගේ අනසක පවතිනවා. එවාගේම දෙවියොත් යක්ෂයොත් වලස්සොත් පක්ෂීනොත් මේ රජතුමාට සේවය කරන්න පෙළඹෙනවා. ඔය අනාගත වාක්‍ය කියලා තිබුණා. පසු කාලයක සියල්ල සිද්ධ වුණා. ඉතින් මව්පියන්ගෙන් මේ ධර්මාශෝක රජතුමාට සියල්ල දැනගන්න ලැබිලා මේ ජනසාන සෙව්වා ඔහුට සංග්‍රහ කරන්න. ඔහු ඈත පළාතක ආජීවක පැවිද්දෙන් පැවිදිලා හිටියා. පස්සේ මේ රාජපුරුෂයන් යවලා සිමිකාවකින් වඩම්මගෙන ආවා. එනකොට මහාවත්තනිය කියන ආරණ්‍ය මැද්දෙන් එන්න තියෙනවා. එතෙන්දී මේ ජනසානට ඕන වුණා මේ ආරණ්‍ය බලන්න. ආරණ්‍යට බැහැලා ගියා. සිමිකාවෙන් බැහැලා ඇතුළ එනකොටම තිබුණේ මහා අසගුත්ත මහ රහතන් වහන්සේගේ ආවාසය. වටේටම සතුන් ඉන්නා බොහොම ලස්සන සතුන්. අලි, ඇතුන්, සිංහ, ව්‍යාඝ්‍ර මුවන්ගෝනුම් යාවන් මීමුන්නන් නොයෙක් සතුන් ඉන්නවා. සෙල්ලම් කරන කිසිම සතෙකුට හිංසාවක් නැහැ. පස්සේ මේ ජනසාන ඇවා ස්වාමින් වහන්සේගෙන් ස්වාමිනේ මේ මොන සත්තුද මං අඳුරන්නේ නැහැ. ඉතින් මේ රහතන් වහන්සේ මොහුගේ අතීතයේ බැලුවාම අර ධාර පිඹුර කාලේ අහපු අභිධර්ම පද සිහිපත් කරන්න හිතුණා. කියා හිටියා ඇවැත්නි ඔයා තමයි පංචස්කන්ධ. ඔය දොළොස් ආයතන. ඔය අටලොස් ධාතු. ඔය පටිච්ච සමුප්පාද ධර්ම කියනකොට ඔහුට අතීත සංඥා මතු වුණා, සිහි වුණා. ඒ වෙලාවේ පාත්තලක අනේ ස්වාමිනේ මට දැන් වැටහුණා මං යන පාර වැරදි. මං මහාන කරගන්න අර භාවනාවක් දෙන්න. ඒ වෙලාවේ මහාන කළා, භාවනාවක් දුන්නා. ගහක් මුලට ගියා. එක මාසෙදී සව්කැලස්නස අරිහත්ත්වයට පත් වුණා. ආශ්චර්යයි නේද?
දහම් පදයට අභිධර්ම දහම් පදයට සවන් දුන්නේ ත්‍රිසංසතෙක් විලා. නමුත් ඒ හේතුයෙන් ඔහු දිව්‍ය ලෝකේ බුද්ධාන්තරයක් සම්පත් වින්දා. මනුලොව ඇවිල්ලා බොහොම උගත් බෞද්ධ දෛවඥයෙක් වුණා. අන්තිමේදී බණ පදයකට සවන් දීලා එකම ආසනයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරන තරම් ඔහු ඥාන සම්පන්න කෙනෙක් වුණා. මිනිසා අභිධර්මය ඉගෙන ගන්න තැනත්තා සැබෑම ප්‍රඥාවන්තයෙක් වෙනවා, ගාම්භීර ඥාන සම්පන්න කෙනෙක් වෙනවා. එනිසා අභිධර්ම දේශනාව විපස්සනාට අතිශයින්ම පාදක වෙනවා, අවශ්‍යම වෙනවා. අභිධර්මය උගෙන ගන්න අය භවයක් පාසා මහා ප්‍රඥාවන්තයන් බවට පත් වෙනවා. සවනන්සේ ඒකින් අපි දැනගන්න ලැබෙන මේ අභිධර්ම දේශනාවේ තියෙන උතුම්කම, ඒ වගේම ඉගෙනීමෙන් අපිට මෙලොව වශයෙන්ුත් සංසාරික වශයෙන්ුත් මොනතරම් ප්‍රයෝජන සැලසෙනවද කියන බව. ඒ නිසා අපි සදැහැති බෞද්ධයන් මේ විවිධ මිත්‍යා මතවලට යටත් නොවි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය, මේ විනය සූත්‍ර අභිධර්ම කියන ත්‍රිපිටක ධර්මයෙන් මේ අභිධර්ම දේශනාව පිළිබඳව තියෙන සැක සංකා දුරු කරගෙන ඒ ධර්මයේ හොඳින් ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගන්නට අපේ අතිපූජනීය නා වූනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මේ දේශනාව මහෝපකාරී වෙනවා. ඉතින් උන්වහන්සේ මේ රටේ අද වැඩ සිටින අග්‍රගන්නේ ධර්මදේශකයන් වහන්සේ නමක් වගේම ධර්මදර විනීදර මහා ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ මේ දේශනා කළ මේ උතුම් දේශනාවන්ට අපි නැවත නැවතත් උන්වහන්සේට පින් දෙනවා. තව තවත් මෙබඳු ලෝක ශාසනික සේවාවන් සිද්ධ කරන්නට අපේ මාහිමියන් වහන්සේට තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත්තිය සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂී සම්පත් සැලසේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් මතු අනාගතේ තුන් ලෝට පිහිටවන්නට ලෝතුරා බුද්ධ රාජ්‍යයේ පිණිසම මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා.